ඔන්න අදත් අපි එහෙනම් ආරම්භ කරනවා DP කිට්. ඉතින් ජනිදත් එක්ක තමයි නේද ජනිදේ අපි නිර්මාණ ගොඩක් කරන්නේ. සම්ප්‍රදායික කිට් ගොඩක් ඒව කරේ. මොකද අපේ රටේ දේවල් වලට අපි ආස කරන්න ඕන. අපේ රටේ දේවල් අගේ කරන්න ඕන. ගොඩක් අයට දැන් ආස දෙත් අපේ රටේ දේවල් අමතක වෙලා තියෙනවා නේද? සමහර වෙලාවට අපේ රටේ දේවල් අපිට නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා නැවතත් අපේ රටේ දේවල් වලට වටිනාකමක් දෙන්න. සමහර වෙලාවට අපි ඉතිහාසයට ගියොත් ඉතිහාසයේ ගොඩක් දේවල් අපේ දේවල් විදිහට අඳුර ගන්න පුළුවන්. සීගිරියට ගියත්, කොළඹට ගියත්, අම්බාදිටට ගියත්, නුවරට ගියත් මේ හැමතැනම පරණ මුතුන් මිත්තන් අපිට ගොඩක් දායාද දීලා තියෙනවා. ඉතින් ඒ අයගේ දායාද අපි ඊළඟ පරම්පරාවට ගෙනියන්න තමයි අපි මේ උත්සාහදරන්නේ. ඒ නිසා අපේ නිර්මාණ, අපේ මෝස්තර, අපේ හැකියාවල් අපි ඉස්සරහට ගෙනියන්නේ. පුංචි පරම්පරාවට මේ උගන්වන්න ඕනේ. ඒවයි තියෙන පුංචි සරලකම්. දේවල් ඒ අයට අනිවාර්යයෙන්ම ග්‍රහණය කරගන්න දෙන්න ඕන. මොකද ඒ අය හරිම සරලයි. පුංචි අය තරම් සරලයි කවුරුත් නැහැ. අපි කරන්නේ පුංචි අය සරල අය අපේ දැනුවත් තමයි අපි ටික ටික මොකද කියන්නේ ඒ අයව ටිකක් සරල කමෙන් ඈඩ් කරන්න තමයි හදන්නේ. එහෙම නොවි අපි පුංචි දේවල් උගන්වලා ඒගොල්ල සරල මිනිස්සු හැටියට එහෙම නැත්නම් නිර්මාණශීලී කෙනෙක් හැටියට අපි ඉන්නට ගෙනියමු. එහෙමනම් ඔන්න අපි අදත් අඳින්න හදන්නේ සාම්ප්‍රදායික චිත්‍ර මෝස්තරවල දකින්න ලැබෙන මෝස්තර රටා. ඉතින් ඒක රටාවක් තමයි අපි දැන් ඇඳ කීපයක් ඒක මතක් තියාගන්න. මේක ගොඩක් වෙලාවට ගොඩක් හරි සරලයි කියලා තේරෙන්න පුළුවන්. හැබැයි තේරුණාට ඒවා ටිකක් අඳිද්දි භාවිතා කරලා තැම් බලද්දි ගොඩක් අපේ ෆැෂන් ඩිසයින් වලට, ඒ කියන්නේ අපේ ඇඳුම් පැළඳුම් වල ඩිසයින්, බතික් රේඛා වලට, බතික් නිර්මාණ මේ දවස්වල කතා බහ වෙනවා. ඒවට භාවිතා කරන ඒකම අපේ ෆර්නිචර් ඩිසයින් වලට, එහෙම නැත්නම් ඉන්ටීරියර් ඩිසයින්, මේ ඔක්කොම කුමුණු වලට මේ පුංචි සරල රේඛා හිතා වැදගත් වෙනවා. ඒක නිසා අපි ඒ වඳින්නේ උත්සාහ කරන්නේ. හරි. අපි අනිමුද ටැග් ගාලා ඔන්න අපි ඒ වගේම එදා වගේම අපි ඇඳ ගන්න පොඩි රේඛා දෙකක්. කොහොමද? මෙන්න මෙහිම සමාන්තරව අරගෙන ඔම රෝල් අරගෙන අපි අඳිනවා අර එදා ඇඳ වගේ කලින් වගේම මෙහෙම රේඛා දෙකක්. මෙහෙම රේඛාවක් ඇඳගත්තා. ඊට පස්සේ අපි හැමදාම කියන වගේ මේ වගේ සම්ප්‍රදායික මෝස්තර රේඛා දෙකක් ඇතුලේ තමයි ගමන් කරන්නේ. මෙන්න එකක් ඇඳලා ඊට පස්සේ ඒ වගේම දුරක් අපි තියාගෙන තව රේඛාවක් මෙහෙම ගන්නවා. ඒකත් එක්ක තව මෙහෙම රේඛාවක් ගන්නවා. ඒක දෙකක් මැද තමයි මේ විතරම කියන්නේ. මේකත් නේද? හරි. ඊට පස්සේ දැන් බොහොම සරලව තමයි අපි අඳින්න හදන්නේ අපි රේඛාවක්. අපි මෙන්න මෙහෙම මේ අඳින්නේ මොකද්ද? දියරැලි මෝස්තරේ කියන එක. දියරැලි මෝස්තරේ කියන එක නාදී. ඒක හරි ලේසියෙන් අඳින්න පුළුවන්. අපි උදාහරණයක් මේක මෙහෙම රේඛාවක් විදිහට අපි කොහොම රැලි මෝස්තරයක් වගේ මෙහෙම ඇඳ ගන්නවා. හරි ලේසි කියලා හිතනවා නේද? ඔන්න ඔහොම එකක් ඇඳගන්න. හරි. ඊට පස්සේ හොඳ රැලි වෙන්න ඕනේ. මෙහෙම රැලි වෙන්නම ඕනේ. හරි. ඊට පස්සේ ඒක අයින දිගේ අපි සමාන්තරව ඒකට සමාන්තරව මෙන්න මෙහෙම අපි තව මේ මෝස්තරේ මෙහෙම ඇඳගෙන යනවා බලන්න. සමාන්තරව ඇඳ ගන්නත් ඕනේ. ඔහොම ඇඳගන්න. ඊට පස්සේ මෙතනින් පුළුවන් ආය සමාන්තරව මෙතනින් මෙහෙට ගිහිල්ලා තියෙනවා. ඒ ගිහිපුවා නේද? ආය මෙහෙට ඇවිල්ලා ආය මෙහෙම ගිහිල්ලා තියෙනවා. දැන් පේනව නේද? භාගයයි ඇඳෙන්නේ එතකොට. නේද? ආය මෙතනින්ට ඇවිල්ලා ආය මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඔව්. පුතා මෙතනින් දැන් අපි අඳින්නේ මේ රේඛා මේ කොටසයි අඳින්නේ. ඒක සම්පූර්ණ අඳින්නේ නැහැ. නේද? සම්පූර්ණ දින්නේ හරි කමක් නෑ. මේම කරලා උපම කොටසක් අඳින්න. හොඳට බලාගන්න සරල තමයි. හැබැයි සරලම ටිකක් ගැඹුරුයි නේද? හරි. ඊට පස්සේ මෙතනින් අඳිනවා අපි නැවතත්. කොහොම මොස්තර බලන්න. හරි. ඒකෙත් අපිට නැවතත් මෙහෙම අනිත් පැත්තට පුතා මෙතනින් මේ රේඛාවට හරි සමාන්තරව තමයි ඇඳෙන්නේ. මේ රවුම තියෙනවනේ. ඒ රවුමට හරියන්නම තමයි ඇඳින්නේ. ඒතොර මේකත් ඇඳින්නේ මේ රවුමට හරියන්නම විදිහට. පේනවද? එන්නද ගන්නකොට. හරි. මේකෙත් එහෙම ඇඳින්. මේ වලල්ලට. හරි.
මේ රවුමක් තියෙනනේ මෙතෙන්ට. එතෙන්ට ගැලපෙන්න තමයි අඳින්නේ. මෙන්න මේ රවුමට ගැලපෙන්න තමයි අඳින්නේ. මේකට සමාන්තර මෙහිම තමයි අඳින්නේ. දැන් මෙතන ගියා මෙතනද. මේ උස්සිට දැනටම ඉස්සෙන්න ඕනේ. එකයි. මෙතනත් මේ ඉස්සෙත් දැනටම ඉස්සෙන්න ඕනේ. අන්න හරි. හරි. මේකේ තව රවුමක් අඳින්නක මේ කුඩිය. මේකට සමාන්තර මේ වගේ දුර. මෙතන මෙහෙම මේ ඝන කවුම් කරලා මෙහෙම අඳින්. ඒ වගේ මේ ටිකෙත් අඳින්. අන්න හරි. මොන දැන් ඇඳපු එක අපිට පුළුවන් මේ ආකාරයට පාට කරගන්න. කොහොමද? මෙන්න මේ ඉර තියාගෙන අපිට පුළුවන් මේ කොටස පාට කරන්න. පේනු හරි ලේසි එකක් නෙවෙයි මේ තියන්නේ අයියෝ කඳින් පුළුවන් කියලා. හැබැයි ඇඳගෙන යද්දී ගොඩක් වෙලාවට සපල දේවල් අඳින ටිකක් අපහසුයි. හරියටම ඇඳෙන්න ඕනේ. එතකොට තමයි හැඩතල ඒක අඳින්නේ. මේවා අපි දැකලා තියෙන අතරම බතික් නිර්මාණවලට නේද භාවිතා කරද්දී දැන් ඉතින් සමහරලාට මේවා බතික් වල යෙදෙන අයට උනත් මේක පුළුවන් අනිවාර්යයෙන්ම. මේ වගේ DP කිට් බලලා මේ වගේ රේඛා පාවිච්චි කරලා ඇඳුම් නිර්මාණයට යොදා ගන්න. ඒකත් නරක නෑ. අපි මේ කිව්වට නේද. ඊට ඊළඟට මේ කොටසත් අපි මේ විදිහට පාට කරගන්න. ඔන්න අපි ඇඳ නේද? ලස්සන දිය රැලි නේද? දිය රැලි මොස්තරේ ඔන්න අපි ඇඳ පෙන්නමුද ලස්සනද කියලා බලන්නකෝ. මෙන්න අපි ඇඳා දිය රැලි මොස්තරේ. බලන්න ලස්සනද කියලා. ඔව් මේක හරි ලස්සනයි. මේ වගේ මොස්තර ඔයගොල්ලෝ එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ මම කියන වගේ හැම නිර්මාණයකටම මොන හරි අලුතෙන් කරනවා නම් මේ වගේ හැඩතල ඉගෙන ගත්තොත් සරල හැඩතල භාවිතයට ගන්න පුළුවන්. එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහනින් තවත් අලුත් වීඩියෝස් අරගෙන. සියලු දෙනාටම ජය වේවා. Bye.